අල්සයිමර් ලෙඩෙක් බලා ගන්නවා කියන්නේ කොච්චර අමාරුද කියලා ඔයගලන්ට කියන්නද? මම වැඩ කරන සීයාගේ වයිෆ්, ඒ කියන්නේ යාගේ නෝනා අල්සයිමර් තියෙන කෙනෙක් තද්දටම. දැන් අද අපි හැම්බුග එකක් එයාට ගේන්න යන්නේ. ඒ කියන්නේ අර මීට් ස්ලයිස් එකක් හැම්බුග එකක් එයාට මං ඊයේ ගෙනල්ලා දුන්නා සුපර් මාකට් එකේ. දැන් එයාට අද ඒක ඕනේ. දැන් එයා මට එකපාරක් කිව්වා. අපි බලමු කොච්චර කොච්චර සැරයකට සාමාන්‍යයෙන් එයා මේක කියනවද කියලා. මේක මම මගේ ජොබ් එකේ අමාරු වෙන නෙමෙයි, සාමාන්‍යයෙන් අල්සයිමර් ලෙඩෙක් එක අනුදුණු කරන එක කොච්චර අමාරුද කියලා වෙනන තමයි අදන්. දැන් ඔනේ එකපාරක් ඇවිල්ලා ගියා, මට එක වීඩියෝ කරගන්න බැරි වුණා. ඒ කියන්නේ ගෙදරට ආපු ගමම මට එකපාරක් කියලා. දැන් ඔන්න ආයි විනාඩි 10කට විතර පස්සේ ඇවිල්ලා ආයි මතක් කරා හම්බෝග එක ගන්න ඕනේ කියලා. යාට ඕනේ, යාගේ අවශ්‍යතාවය තමයි කිව්වේ. මම ඊළඟ එක ට්‍රයි කරන්නම් වීඩියෝ එකට කැප්චර් කරගන්න. කීපාරක් සාමාන්‍යයෙන් කීපාරක් කියනවාද කියන එක පොඩි අයිඩියා එකක් ගන්න. Sì. Poi aspetta, sì. Già faccio più con questo, sai. Ok, so that's the third time. හරියටම විනාඩි 5කට විතර පස්සේ, කලින් එකට විනාඩි 5කට විතර පස්සේ තමයි ඔයා අහන්නේ තුන්වෙනි පාර. එතකොට ආයෙනව දැන්. Dimmi signora. Polpette pure le hai prese? Polpette, sì. Ricordi quante ne prendesti? Non mi ricordo. 8 pezzi quasi, sì. Posso scrivere 8 pezzi polpette? Va bene. Che altro abbiamo preso? Speriamo, che vuoi? Che dobbiamo comprare? Niente, delle specie di, te l'ho detto, se li portassi tu, io non lo conoscevo. Che cosa? Le polpette. Sì. 7-8, va bene? Sì. 8 polpette, ecco qua, così non andiamo nel giorno di caso. 8. Delta ma video che... තව චාන්ස් එකක් මිස්සන කොහමද ටෝටලි. දැන් මං ග්‍රොසරි ෂොපින් ගේන්න යන කලින් එතකොට ඔක මතක් කරගෙන හතර පාරක්ද ඔය වගේ තමයි සාමාන්‍යයෙන් ඕනම දෙයක්. අල්සයිමර් කියන්නේ මේ ලෝකේ ඇත්තට මිනිසුන්ට කොයි වෙලාවෙ හැදෙන්න පුළුවන්ද කියලා හිතාගන්න බැරි තරම් භයානක ලෙඩක්. මේ මනුස්සයාව හරියට ගයිඩ් කරේ නැත්නම් එයා යාගේ ජීවිතේ පව අනතුරේ දාගන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් හැම විනාඩියකටම දෙකකටම පහකට 10කට පැයකට දවසකට ඔය වගේ මේකේ ලිමිට් එක වෙනස් වෙනවා. සමහරවිට මගේ ආච්චිනම් පැය කාලකට වගේ සැරයක් කියන දෙයක් අමතක වෙනවා. එතකොට ඒ හැම දෙයක්ම හැම වෙලාවෙම රිපීට් කරන්න ඕනේ. සමහර ස්ට්‍රෙස්ෆුල් වැඩි දවස්වලට එයාලට විනාඩි 5න් 5ට වගේ හැමදේම අමතක වෙනවා. මේ தත්ත්වය මගේ අරගන්න සහ මේ தත්ත්වය වැඩි වෙන එක අඩු කරගන්න දැනට යබෙහෙත් පාවිච්චි කරනවා. දෙලිචිත් කියලා එක බෙහෙත් එකකුයි චිප්‍රලෙක්ස් කියලා බෙහෙත් එකකින් ගොච්චි කියන්නේ බින්දු කීපයක්ුයි. It's really hard sometimes. හැබැයි මේ වගේ කෙනෙක්ට අනිවාර්යෙන් ඇසිස්ට් කරේ නැත්නම් එතන ලොකු ප්‍රශ්නයක්. ඉතින් හිතන්නක සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ දේවල් බැලන්ස් කරගන්න. ඉතින් මම ඔයාලා මේ වීඩියෝ එක කරන්න හිතුවේ. සියා. මං සියයි ඇචි දෙන්න තමයි බලාගෙන ඉතට එදින කන්ඩිෂන් එක ඔය වගේ තමයි. මම ඔයාලට කියන්න මේ වීඩියෝ එක කරේ එකම දෙයයි. ජීවිතය කියන දේ අපි හැමදාම හිතන විදිහට හැම වෙලෙම වෙන්නේ නැහැ. මොන වෙලාවෙ මොන විදිහේ අකරතැබ්බ අපිට මුණ දෙන්න වෙයිද දන්නේ නැහැ. So as much as like ඔයාට පුළුවන් as long as you live just stay super gentle and super genuine and super positive. ජීවිතයේ වේලාවේ කරන්න තියෙන හැම දෙයක්ම කරලා සන්තෝෂෙන් ඉන්න. මොකද මේ ජීවිතේ හරි අමුතුමතු විදියට ටර්න් අවුට් වෙනවා. So be kind to everyone. හැමෝටම කරුණාවන්ත වෙන්න, හැමෝටම ආදරයෙන් සලකන්න, වචනකින්වත් මිනිස්සුන්ගේ හිත රිද්දන්න එපා. සන්තෝෂෙන් ඉන්න මේ මොහොතේ මේ ජීවිතේ මේ විදියට විඳින්න. මොකද අල්සයිමර් එකක් හරි හදුනොත් ඔයගලන්ට කරපු කේ දේවල් අමතක ගලන්න පුළුවන්. ඒක නිසා සතුටින් ඉන්න. වීඩියෝ එක ඉවර වෙන්න කලින් තව එක පොයින්ට් එකක්. මේ මට ඔල්රෙඩි දුන්න ලිස්ට් එක. දැන් මට තව ලිස්ට් එකක් දෙනවා. දැන් මේ තියෙන්නේ මට දුන ලිස්ට් දෙකම. දැන් මම මේක බාරගත්තේ නැත්නම් ඒ වෙලාවේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. සෝ ওই විදිහට තමයි සාමාන්‍යයෙන් ඔයාලා දකින්න තිය හම්බෝග එක තාමත් අතේ තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ ආගොල්ලෝ තාමත් ඒක තියෙනවා. ওই විදිහට තමයි අල්සයිමර් ලෙඩ එකක ගනුදෙනු කරන්න ඕනේ. It's so hard sometimes but you have to be gentle.